ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මම හිතනවා අද මේ රටට හුඟක් දුරට දැල්ලා තියෙනවා. හඳුනුම් කරපු ඒ මහත්මයා කිව්වා වගේ අද පක්ෂ දේශපාලනයෙන් තොරව පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතිකවාදී වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍ය වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි පහුගිය කාලේ දැක්කෙත් මේ රටේ හැමදාම අපිව බෙදලා වෙන් කරලා බලයට ආපු පුද්ගලයෝ නායකත්වයේ හරහා මේ රට මොන තැනකට අද ගෙනහිල්ලා තියෙනවද කියන එක අපි හැම දිනාටම රහසක් නෙමෙයි. ඉතින් මේකට ඔබට යන්න නම් මම හිතනවා මේ ජාතිකවාදී ව්‍යාපාරයක අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. මම දන්න හැටියට මේ ජාතික ව්‍යාපාර මේ රටේ නිදහස ලබා ගන්න 2015 මැතිවරණයට මේ ජාතික ව්‍යාපාර සියල්ලම එකහුවෙලා තමයි මේ රටේ වෙනසක් ඇති කළ තියෙන්නේ. මේ රටේ අහිංසක අරගලයක් ඇති වෙච්ච වෙලෙත් අපේ මිනිස්සු පාරට බැස්සෙත් ප්‍රධාන කාරණා කීපයක්. ඒ ප්‍රධාන කාරණා කීපේ පළවෙනි එක තමයි මේ ජාතික ව්‍යාපාරේ හරි විදියට පටන් ගන්න කියලා. ජාතිකත්වය ඉදිරියට ගෙනියන රටට ආදරය කරන හොරකම් කරන්නේ නැති ක්‍රමවේදයක් මේ රටට ඇති කරන එක තමයි අපි හැම දෙනාගේම බලාපොරොත්තු වෙලා තිබුණේ. තමුන්නාන්සලා දන්නවා පහුගිය කාලෙත් අපි දැක්කා විශේෂයෙන්ම හොරකම කියන එක කවදාවත් අඩු වෙලා නැහැ. අද වුණත් සතියෙන් සතිය අපිට දැනුවත් වෙන්නේ මේ රජයේ වෙන හොරකම්. ඊළඟ විනාශම දේ තමයි අපේ රටේ තියෙන සම්පත්තික විකුණන එක. මම හිතනවා අනිත් කතික මහත්වරු ඒගොල්ලන්ගේ අදහස් වල තිබුණට මම මූලිකව දකින දේ තමයි මේ ජාතිකවාදී වැඩපිළිවෙලක් එක්ක හොරකම නවත්තන මේ රටේ සම්පත් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණොත් අපි මේ රට එක්කහුවෙලා ගොඩ ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන අරමුණ හැටියට තමයි අද මම දකින්නේ අපි මේ රැස් වෙන්නේ. අපි මම ක්‍රීඩකයෙක් හැටියට මට ලැබිච්ච අත්දැකීම් එක්ක මට මතකයි මම නායකත්වය දරන කාලෙත් අපේ රටේ කණ්ඩායමක් හදනකොට ඒ කණ්ඩායමේ හැම ජාතික ක්‍රීඩකයෝ හිටියා. සිංහලද දෙමළද මුස්ලිම්ද වර්ගද කියලා බැලුවේ නැහැ. බෞද්ධද කතෝලිකද හින්දුද කියලා බැලුවේ නැහැ. ඒ සියලු දෙනාගේම දායකත්වයෙන් තමයි මේ රටේ අපි ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. අපි නිදහස ලැබන කොටත් ඒ ජයග්‍රහණය ලැබලා තියෙන මේ විදිහට. හැබැයි අද වෙනකොට මේ ක්‍රමවේදය බලයට එන පුද්ගලයෝ උඟක් දුරට නරක පැත්තට යොමු කරලා තියෙනවා. ඒක දෙවෙනි එක තමයි මම දකින්නේ මේ හොරකම. මේ හොරකම කියන එක අර අපි කියනවා වගේ දවල් කාලේ හොරකම් කරනවා වගේ ක්‍රමවේදයක් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් මට කියද හැකි අපි රොෂාන් රන්සිංහ ඇමතුමා ඉන්නවා. අපි පහුගිය කාලේ මේ ක්‍රීඩා විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ හොරකම නවත්වන්න වැඩපිළිවෙලට ඇවිල්ලා අන්තිමටම ඇමතිතුමා ගෙදර ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පනතකේ 225න් එක්කෙනෙක්වත් අත උස්සලා විරුද්ධ වෙච්ච නැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික හැබැයි අන්තිමටම ඇමතුමා ගෙදර ගියා අර හොරු කියපු කණ්ඩායම තාම ඉන්නේ. මේකේ ලස්සනම දේ තමයි අලුත් ඇමතිතුමා ඇවිල්ලා මේ එතුමත් විරුද්ධ වෙන්නේ නැතුව කතා කරපු මේ පුද්ගලයන්ට අවුරුදු 4 ගානක් දෙපාරක් ඉන්න තවත් දෙන. ඉතින් අපි කොහෙද යන්නේ මේක? දැන් ජනාධිපතිතුමාට කියන්න පුළුවන් මම මේව දන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි මම නායකත්වය කියන්නේ අපේ යටතේ ඉන්න කෙනෙක් හරි දේ නොකරනවා නම්. නායකයා දැනගන්න ඕනේ ඒක වෙනස් කරලා. නායකය දැනගන්න වෙනව නවත්ත. අද මම දකින්නේ මෙන්න මේ නායකයෝ කියන ප්‍රශ්නේ අද අපේ රටේ මූලික වෙලා තියෙනවා. අනේකින්ද තමයි මම හිතන්නේ නායකත්වය කියන ක්‍රමවේදය තමයි අපේ අරමුණ වෙන්නේ. අරමුණ අපි ඉදිරියට ගෙනෙච්චොත් එතනින් තමයි නායකත්වය පටන් ගන්නේ. එහෙම නැතුව මේ පුද්ගලයා ඒද බීද සීද කියන එක නෙමෙයි. ඉතින් මේ ක්‍රමය අපිට වෙනස් කරන්න ඕනේ නම් අපි හොඳ පුද්ගලයෝ එක්කහුව වෙලා රටට ආදරය කරන පුද්ගලයෝ එක්කහුව වෙලා මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනිච්චොත් මට හිතනවා අපේ රට ඇත්තටම තාම අපිට හදා ගන්න පුළුවන් කියලා.
මම අවුරුදු 20ක් දේශපාලනය කරලා අවුරුදු 19ක් ක්‍රිකට් ගැහුවා. මම ඒ ලැබිච්ච අත්දැකීම එක මට තාම ලොකු විශ්වාසයක් තියෙනවා. මේ රටේ හොඳ පුද්ගලයෝ ටික එක තැනකට ආවොත් අපිට මේ රට හදා ගන්න පුළුවන් කියලා. මම හිතනවා අපි දීර්ඝව කතා කරන්න උඹ දෙනෙක් ඉන්න හින්දා මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ මූලිකත්වය ගත්ත හැම දෙනාටම. ක්‍රමවේදයක් ඇතිව, ජාතිකවාදී ක්‍රමවේදයක් ඇතිව මේ ක්‍රමයේ ඉදිරියට ගෙනියන්න තමුන්නාන්සලා සියලු දෙනාම අපි අත්වල් බඳ ගන්නවා නම් මම හිතනවා මමත් ඒ ඕනම වේදිකාවක හිට ගන්න ලෑස්ති කියන ප්‍රකාශය කරමින් අද මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැනත් මට ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවායි කියමින් මගේ වචන